네. 맞아요. 아니, 오늘 이만래 짜리 만나. 아니. हस्बैंड गत्ता वीडियो लव स्टोरी गई कथा करने इतनी अपे बाबा गहन लामेद फिल्म लामेद कोल्लेद के आप हिता मोकद मे उन्ना हिता ओगन कथा करवा उन्ना वीडियो के हदा जेंडर रिवील ताम अभी ताम चक्कर गीने कराना अन्न खाली मट हितना अभी मैं वीडियो का कराना होंदा किया ओ कदा मे और पांचले कथागर बेकिन दिखिल तितने ऑफ कैमरा ये बताओ कैमरा कटे एक्चुअली एक अनऑफिशियल व्यू है करंग घंट पे मे हरि देन मन देन एक एक මොනවද අපි කියන්නේ මනින දේවල් විදි කිහිපයක් ලෑස්ති කරගත්තා ඉතින් මේ අත් එක සාකච්ඡා කරලා අපි තීරණය කරමු අපි ගෙස් කරමු එන්නේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද බලන්න cravings ලුණු සැරවලටද cravings sweets වලටද ඔයා හිතන විදිහට මේ පාරම වැඩිපුර කන්නේ පැන රස කෑමද නැත්නම් ඊයේ පාරට සාපේක්ෂව ලුණු කෑම තමයි කන්නේ ඔය ඊයේ පාර මම සෑහෙන පැන රස කෑවනේ කොටිම සීනි වලට පුරුදු නම මම ඊයේ පාර මමත් පැන රස කනවා හැබැයි මේ පාර ලුණු ඔයා නිකන් හිතත් කරන්නේ इतना कथा कराने नेचुरल कथा कराने अरे अरे मैं लून लून क्या है उन्हें लून लून एक तो कोटे मगे बड़े शेप पे कर राउंड राउंड ने ये फार पॉइंटेड ने और माता के दिन उल्लक वागे थी पुना यात्रा इन यात्रा हरी ट्रेन मैं पास हरी राउंड मारने तो कुछ राउंड मारती ने एक मट्ठा ते कहीं तो ना मॉर्निंग सिकनेस मे मेक मैं खाली मैं कथा करे मे फस्ट टाइम मे दिन मैं कथा कराने एक मटाद पूर्व मैं एक पाट उत्तरे देना मॉर्निंग सिकनेस मे अणु वाट मुखादी मॉर्निंग सिकनेस अणु एक कोमद वेन्ने एक सामान्य नहीं मिहिम एक डेंग माट मिहिम देम इंटरनेट के तीन ना मॉर्निंग सिकनेस වැඩිපුර තියෙන දවසම තියෙනවා නම් ගර්ල් කෙනෙක් මෝනින් සික්නස් විතරක් තියෙනවා නම් නැත්නම් අමාරු අඩුයි නම් පිරිම බබෙක් මෝනින් සික්නස් අඩුයි ආ ද අයියනේ මම මේ පාර අමාරුයි ගිය පාර ගලුවාට මතක නැද්ද හවස නේද ඔව් ගිය පාර හවස ආවේ දැනුත් හවස නෙමෙයිද ඉතින් දැන්නේ මුල් දවස්වල दवसल मॉर्निंग सिकनेस තිබුණා දවසම චයිනීස් ජෙන්ඩර් chart එකට අනුව මම බැලුවා ඒක. ඒක මෙයාට බලන්න විදිහක් නැහැ නේ. මම ඒක ඉන්ටර්නෙට් එකේ කැල්කියුලේට් කරලා බැලුවම ඒකට අනුව ආවෙ නම් ගර්ල් කෙනෙක්. එතකොට mother's beauty මම දැන් මම මේ ප්‍රශ්නේ නම් මම උදේ ඇහුවා. මම මේ ප්‍රශ්නේ උදේ ඇහුවා. මොකද මම උත්තර තිබුණා වගේම තමයි. එහෙම නෙවෙයි අයියේ. ඉන්නකෝ. ඒක මෙහෙමයි හරිද? මම හිටියට වඩා කැත වෙලාද ලස්සන වෙලාද? තිබුණම තිබුණ විදිහම නයි තින්. ඔකට උත්තර දුන්නා ගුටි ගන්න. කියා. ලස්සන වෙලා තමයි. අන්න. නැත්තම් නෑ ඔකේ නැත්තම් ඉවරයි වීඩියෝ එකෙන් පස්සේ කරා. නෑ නෑ කියන්නකෝ කියන්නකෝ. ඒ වුණාට ගිය පාරට ටික ඇද වෙලා නැද්ද? වයස කියන එක යනවනේ අපේ ඉතින් ඒජින්. වයස නෙවෙයි යන්නේ ලස්සන මූණේ පිම්පල්ස්. මගේ ගිය පාර පිම්පල්ස් ආවේ නැහැ නේ. ඔයාලට මතක නැද්ද? ඔව් ගිය පාර පිම්පල්ස් නම් තිබුණා. මේ පාර පිම්පල්ස් ආවා දෙක තුනක්. ඉතින් ඔයා කියන්නේ ලස්සන වෙලා කියලාද? මට තේරෙන විදියට. ලස්සන වෙලා නම් ඉතින් අනේ මන්ද දැන් කැත වෙලා නම් තමයි කෙල්ලේ. ලස්සන වෙලා නම් කොල්ලේ. මට ලොකු වෙනසක් එහෙම කියන්න බෑ. එහෙමත් දැන් එනකොට මට දැන් කමෙන්ට් කරන කට්ටිය හැමෝම කියන්නේ අකි ලස්සන වෙලා ඒ හින්දා කෙල්ලෙක් අනිවාර්යෙන් හම් වෙන්න කියලා. ඒක හින්දා. ඕ පොඩි සී එහෙම එකකුත් තියෙනවා හොඳේ මේ පොඩ්ඩක් දන්නේ නැද්ද මේ කප් චුට්ටක් එහෙම දාලා ලයිට් සෙට් කරලා ගන්නෙ. ලයිව් ආවා මම ලයිව් උත් ඇවිල්ලා තියෙනවනේ නේද? හරි. ලයිව් බලන්න මගේ බර්ත්ඩේ vlog එකේ බර්ත්ඩේ වීඩියෝ එකේ ආ කොමාරි මේ අපේ බබා මම ලියාගත්ත එකේ ඔයාලට පේනවද දන්නේ බබා ලී ඔක්කොම කුරුටු බලි ගාලා ඔක්කොම මේක කුරුටු ගාලා මට දැන් ඒක කියෝ ගන්න බෑ to wait for last yes මම මේක දාලා තියෙන්නේ last month එක වෙනකන් ඉන්න ඕනි කියලා මේක බලන්න mother's beauty බලන්න මොකද දැන් මුල් දවස්වල ලස්සන වුණා අන්තිම කාලේ වෙනකොට කැත වෙන්නත් පුළුවන් නේ දැනට තියෙන විදිහ අනුව දැන් මෙයාත් ලස්සන වෙලා කියලා නම් කියන්නේ බොරුවට හරි අපි ඒකට අනුව බලමු හොඳේ හරි එතකොට BPM එක heart rate එක මට ඇත්තටම බලන්න බැරි වුණා මම මේ වීඩියෝ එක දාන වෙලාවේදී කොහොම හරි ડોක්ටර් ගාවට ගිහලා මට ඒක චෙක් කරගන්න පුළුවන් වුණොත් මම ඒක දාන්නම් දැන් කොච්චර heart rate එකක් තියෙනවද කියලා එතකොට 140 වලට වඩා වැඩි නම් girl කෙනෙක් නේ අඩුයි නම් පිරිමි බබෙක් ඒක බලමු අපි මායා chart එකට අනුව girl කෙනෙක් ඒකත් මම බැලුවා ඉතින් ඔන්න එතනට ඒකෙන් යනවා මොකද මායා chart කියන්නේ කියලා දන්නේ නැහැ ඒක මම දන්නේ නැහැ ඒක මායා chart කියලා Google එකේ තියෙනවා ඒක මේ වගේ ප්‍රශ්න අහන්න එපා මායා chart කියන්නේ මායාවරුන්ගේ කැලෙන්ඩර් එක චයිනීස් කැලෙන්ඩර් කියන්නේ චීන ජාතිකයන් හදපු කැලෙන්ඩර් එක ඔව් ඒගොල්ලන් කැලෙන්ඩර් එකට අනුව ඒගොල්ලෝ කැල්කියුලේට් කරන ඒක යන්නේ මෙහෙමයි अम्मा एक मट की आना अम्मा गे लास्ट पीरियड देख उन पलवेनी दवस मट उन्ने विसितुन इतकोट ए विसितुन केने का एकतु करामेन्ने पहा हरिद सॉरी लास्ट विसी एक आ सॉरी लास्ट कंसेप्शन डेट का ईयर का इने बालाने इतकोट में लास्ट कंसेप्शन डेट එක වෙන්නේ 23 එතකොට ඊයර් එක වෙන්නේ 2021 2021 එකතු කරාම වෙන්නේ 5නේ ඔව් ඔව් එතකොට 23 එකතු කරාම වෙන්නේ 5 ඔත්තේ ඔත්තේ 5නේ දෙකම ඔත්තේ ඔත්තේ නම් ගැහණු ළමෙක් ඔත්තේ ඉරට්ටේ නම් පිරිමි බබෙක් හරිනේ ඒකට අනුව මට ගර්ල් කෙනෙක් එන්නේ එතකොට වෙඩින් රින් टेस्ट එක අපි දැන් කරා. වෙඩින් රින් එක මොකද උනේ? මේවා ඒක 100% ඇකියුරේට්ලි කරන්න අමාරුයි. මොකද අර ඇඟිල්ල ඒ කියන්නේ නූල අල්ලන් හිටියා කියලා ඒකේ මූවමන්ට් එක අපේ ඇඟේ මූවමන්ට් එකෙන් මොන හරි වෙනසක් වුණොත් වෙනස් වෙනවා. හැබැයි හැකිතර පුළුවන් තරම් ස්ටඩි අල්ලගත්තා. මේක ජෝලියටනේ කරන්නේ. එතකොට ඒකේ විදියට නම් කැරගුණ එක තමයි. පැද්දිලා කැරගුණා අපෝ පැද්දුනා ඊට පස්සේ ඒක කොහමද වට එක හිතෙනවා පැද්දුන එක මේ අවුල්ද ඒක පැද්දුන නෑ ඉතින් මම පුළුවන් තරම් ස්ටඩි ඉන්න බැලුවා හැබැයි මුලින්ම උනේ කැරගුණ එක හා ඒ මුලින්ම කැරකුණාලු ඔන්න එඩිටින් එක මම ඒකට අනුව රිසල්ට් එක දාන්නම් බෙලි ලයින් කියන්නේ මේ අයියේ මේ මෙතන ඉරක් යනවා පේන්නේ මේ මෙතන ඉරක් යන්නේ කොහොම හරි වට මතකද නැ මගේ බඩේ හරි මැද්දෙන් කළු පාටට යන හරි යාන්තම් තද දුර පාටට ඉරක් වගේ ගියා ගිය පාර කොල්ල හම්බෙන්න ඉදි මතකද වට මතක නැ ඒ වගේ හිතන්නේ මේ කෙස් නේද කෙස් එකද අද ඉරක් යන්නේ බෑ නෑ තද දුර පාටට ඉරක් වගේ ආවා ආහ ගිය පාර මේ පාර ඒක නැහැ දැන් යා එකකින් ඒක ඇහුවොත් අනේ මන් දන්නේ නැහැ කියයි ඒක. තියනවද මට මේ පාරේ ඉරක්? නෑනේ. හරි ඉරක් නැහැ. ඔන්න ඉරක් නැහැ මේ පාරේ ඇත්තටම ඉරක් නැහැ. එතකොට ඒක අනුව අපි බලමු. ඉරක් නැහැ කියන්නේ සාමාන්‍ය ගර්ල් කෙනෙක් ඉතින් බලමු ඒක. ෆාදර්ස් weight ඔයාගේ බර තාත්තගේ බර අඩු වෙනවා නම් ගර්ල් කෙනෙක්ලු වැඩි වෙනවා නම් බොයි කෙනෙක්ලු දැන් ටිකක් අඩු වෙනවා ඉතින් අර දැන් ඇත්තටම අඩු වෙලා මෙයා පොඩි ඩයට් එකකට යන්නේ මේ රෑට මගේ ඩයට් ප්ලෑන් එකක් මෙයා පොඩි අනුගමනය කරන මේ දවස්වල ඒක අරන් ගිහලා ඇත්තටම මෙයාගේ බාර අඩු වෙලා තියෙනවා. අපි බාර අඩු වෙලා කියලා ගමනේ. අඩු වෙලා කියන එක ඔය ඒකත් හැබැයි ඩයට් එකකුත් යනවා. එහෙම දෙයක්කුත් තියෙන නැත්තම් බාර වැඩි වෙන පැත්තේ ඉන්නේ. හරි ඔය ටික තමයි. ඉතින් අන්තිමට බලමු කොහොමද රිසල්ට් එක කියලා. දැන් මේකට අනු එක මම චෙක් කරලා දාන්න ස්ක්‍රීන් එකේ නේද? ඔව්. හා දැන් මට කියන්නවා හිතන්නේ කවුරු කියලාද? මේමයි. ඇත්තම කිව්වොත් කවුද කියලා හිතෙන්නේ නැහැ. මට සාමාන්‍යයෙන් නම් ටිකක්. ඔව් මෙයාට සාමාන්‍යයෙන් සෙන්ස් වෙනවා. මට කිසිම සෙන්ස් එකක් නැහැ. ලෝ සෙන්ස් එකක් නැහැ ජීවිතේ ගැන. මේකක් තියෙනවා. හැබැයි මේ පාර මොකද ගිය පාර අපි හිතුවා හොක් වෙලාට පිරිමි ළමයෙක් වෙන්න ඕනේ කියලා. මේ පාර ඔව් ගිය පාර මට ගෑල් ළමෙක් කියලා මම හිතුනේ. හැමෝම කිව්වේ නේද පිරිමි ළමෙක් කියලා. මට ඉතින් ස්කෑන් එකේදී මොල් ටිකේ කිව්වේ එහෙමනේ. මේ පාර වාට හිතෙන්නේ නැද්ද කවුරුත් නිකමටවත්? තාම no idea. හැබැයි කවුරුණත් මම 100% welcome කරනවා. මෙයා ඇත්තටම ආසයි. මෙයා පිරිමි ළමෙක් වුණත් ඇත්තටම ආසයි. ගෑනු ළමෙක් වුණා නම් මට හොඳයි. කොල්ලට තව සහෝදරයෙක් ඉන්න එක තමයි වටින්නේ. ඒක තමයි මගේ හැපිනස් එක සාහිත්‍ය. එයා සතුට වෙනවා එච්චරයි. මට හිතෙන් මං ආස කෙල්ලෙක්ට ඔය අහන්න කොහනේ? මොනවද? අහන්න ඔයා හිතන්නේ කවුද කියලා. හිතන්නේ කවුද? මේ මට මං ආස කෙල්ලෙක්ට මං ඔයාලට කලින් වීඩියෝ එකක් කිව්වනේ මං ආස කෙල්ලෙක්ට. හැබැයි අර අපිට හිතෙන දෙයක් තියෙනවනේ මට හිතෙන්නේ කොල්ලෙක් කියලා. එහෙම දෙයක් තියෙනවා. කොටිම දැන් කොච්චර එක හිතනවද කියනවා නම් මම තාම ගර්ල්ස් ලගේ නම් හිතලත් නැහැ. ඒ කියන්නේ මට හිතෙන්නේ නැහැ ගර්ල්ස් ලගේ නම්. හැබැයි බොයිස් ලගේ ඔව් මෙයා තමයි නම දාන්නේ. ගිය පාර නම දැම්මේ මම ආරේ කියන්නේ මම ඉස්කෝලේ යන කාලේ ඉතින් බබාලා හදන්න ආසාවක් නැහැ. ඒ වුණාට ආරේ සිංහල මොකද්ද සීන් එකක් ඇවිල්ලා මට කොහොම හරි ආර් කියන නම දාන්න ආසෙ තුනා ඒ දවස්වල ඒක කොහොමද දාගත්තා මේ පාර නම දාන්නේ හින්දා මෙයා කොල්ලෙක්ට දාන නම මෙයා හිතලත් ඉවරයි කොල්ලෙක්ට දාන නමනේ කොල්ලන්ට දාන නම හිතලා ඉවරයි හොඳ නමක් තියෙනවනම් සජෙස්ට් කරන්න මේකේ ආ ඇත්තට ඔය එක නමයිනේ හිතලා තියෙන්නේ නේද ඒක ට්‍රෙන්ඩි නමක් ඔය හිතන් ඉන්න නම කියන්න එපා හිතන් ඉන්න නමක් නෙමෙයි අපේ සර්නේම් එක ජයවීර එතකොට ඒකට මැච් වෙන්න නම් දෙකක් තිබ්බනම් ඇති ඉතින් කෙල්ලෙක්ටද කොල්ලෙක්ටද ඒගොල්ලන්ට ඕන කෙනෙක්ට පුළුවන් සජෙස්ට් කරන්න ඒක ජෙන්ඩර් ගැන ඔයාලා ඔයාලා පුළුවන් නම් කොල්ලෙක්ටයි කෙල්ලෙක්ටයි දෙකටම ජයවීර කියන නමට රයිම් වෙන විදිහට රයිම් වෙන කියන්නේ රයිම් වෙන්න පුළුවන් විදිහට තව නමක් සජෙස්ට් කරන්න මෙයා ගොළුවේ නමක් තියෙනවා ඉතින් මට දාන්න අයිතියක් නැහැ මේ පාර මේ මෙයාගේ කැමැත්තට ඉඩ දීලා මම කොහොම හරි ඉන්ෆ්ලුවන්ස් කරන්න බලනවා මම මට කොල්ලොන්ගේ නම ඔලුවට එනකොට මම මෙයාට මැසේජ් කරනවා මැසේජ් කරලා යවලා තියෙනවා මේ ඊට පස්සේ මැසේජස් බලන්න පුළුවන් නේ මේ ඒනට මෙයා කියනවා නෑ මේකක්වත් අදාළ නෑ කියලා හරි කොහොම හරි ඉතින් අපි දෙන්නටම හිතෙන්නේ ඔයාට මෙයාට අවුලක් නෑ මට හිතෙන්නේ කොල්ලෙක් වෙන්න ඇති කියලා කෙල්ලෙක්ට තමයි ආසෙ වුණාට ඉතින් කමක් නෑ එහෙම වුණොත් අර රොෂාන් රණවක එක කියන්නේ නෑ රොෂාන් රණවකයි යාගේ අර මල්ලිද අයියද කොයිද වැඩසටහනකට ආවනේ අර හිරු එකේද කොයිද අම්මා දෙපැත්තේ කොල්ලෝ දෙන්නා තියාගෙන සින්දු කිව්වා මට ඉතින් ඒක දැක්කට පස්සේ ඇත්තටම මම ඒකටත් හිත හදාගෙන ඉන්නේ කවදා හරි ඉතින් මට තව මට පිරිමි ළමෙක් හමුනොත් දෙපැත්ත තියාගෙන ඉතින් ෆිට් අම්මා කෙනෙක් වගේ ඉතින් සෙක්සි මමී වගේ ඉන්නවා කියලා හරිනේ එහෙනම් ඔච්චර තමයි වීඩියෝ එක ඔව් හරිනේ එහෙනම් අපි බලමු ඉස්සරහට කවුද එන්නේ කියලා. එන්නේ කවුද කියලා කියන්න පුළුවන්. කියන්න පුළුවන්. හරි එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. තව දවසක වීඩියෝ එකකින් එන්නම්. තව වීඩියෝ එකකින්. අයබෝන්. එහෙනම් අපි ගිහින්